අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා රේඩියෝ එක ඩොට් එකේ වගේම Facebook හරහා එකතු වෙලා ඉන්න හිතේ මුතරන් හැම දිනටම පත්තර පිටු ආරම්භ කරන්න සූදානම් වන්නේ මුලින්ම අපි රිවිර පොත්පතේ ප්‍රධාන ශිෂ්‍ය පාඩයට අවධානය යොමු කරනවා සඳහන් වන්නේ මේ ආකාරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දයාසිරි වෙල්ගම ගැටෙති රුචිර දිල්සන් මදුශංක මෙසේ වාර්තා කරන රිවිර පොත්පතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතර ඇති වූ බහින්බස් වීමක දුරදිග යාම හේතුවෙන් පෙරේදා 17 වෙනිදා රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත වූ ඇති බව තමයි සඳහන් වන්නේ. එතෙක්ම ඊයේ දිනේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්මදිනය නිමිත්තෙන් සුවිශේෂී බෝධි පූජා පින්කම් මාලාවක් පැවැත්ුණා. ඒ පිළිබඳව මෙසේ චාරූප සමග වාර්තා කරනවා මේ කාරණාව මේ ලෙසින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්මදිනයට සමගාමී වී ඊයේදී නාරායන්පිට අභයාරාමයේ පැවති ඒ මහතාගේ සහභාගීත්වයෙන් කිරි අමාවරුන් සදා දානයක් පැවැත්විණි. එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රීලන්ති රාජපක්ෂ මහත්මිය කිරි ඉතුරු වීමේ අවස්ථාවට සහභාගී වූ ආකාරයත් ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතමින් නඩුවත්පුර ජයශ්‍රී මහ බෝධීන් අභියස පැවති බෝධි පූජා පින්කමට සහභාගී වූ අවස්ථාවත් සස්සන්ද ලියනරච්චි සමග සහන් බස්නායක මෙසේ චාරූපකින් වාර්තා කරනවා. ඒත් එක්කම තවත් අතුරු ශිෂ්‍ය පාඨ කීපයක් සඳහන් වන්නේ මෙහෙම පෙරටුගාමී පක්ෂය සමගත් එක්වීමට මාසුදානම් සුමාෂ අමරසිංහ මහතා කළ ප්‍රකාශයක් මෙසේ වාර්තා කරනවා. නිමල කොඩතුවක් වූ ලියන්නේ ඉදිරියේදී තමන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ එක්වීමටද එම පක්ෂයේ සමාජිකයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ මහතා ප්‍රකාශ කරනවා. එතෙක්ම සඳහන් වෙනවා කුමාර් ගුණරත්නම් 27 වෙනිදා දක්වා යලි රිමන් උපාලි ප්‍රේමරත්න වාර්තා කරන්නේ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා මේ මාස 27 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධාරගත කරන ලෙස කෑගල්ල මහතා ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියෝග කළ බව තමයි වාර්තා වෙන්නේ. හිටපු ජනාධිපති ජන්මදිනයේ වෙනුවෙන් ඊයේ පින්කම් මාලාවක් පැවැත්වුණු බව වාර්තා වෙනවා. මේ ආකාරයෙන් දීපා ඔසන්ති එදිරිසිංහ සමග කිත්සිරි පර්ණගම වාර්තා කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්මදින නිමිත්තෙන් ඊයේ අනුරාධපුර ශ්‍රී මහා බෝධි සමිඳුන් අභියසේ වගේම නාරායන්පිට අභයාරාමයේ දෙසා වාරියපොළ කොළඹගම රජමා විහාරයේ ඇතුළු විහාරස්ථාන රැසක පින්කම් මාලාවක් පැවැත්වූ බව තමයි මෙසේ වාර්තා වන්නේ. නොදන්වා මිල පාලනය කළයි පාරිභෝග සභාපති ඉල්ලා 80 ප්‍රවෘත්තියත් මෙසේ වාර්තා කරන අතරේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට අවධානය යොමු කරන්නේ අගමැති මටත් දොස් කීවේ නැහැ. දොස් කීවේ කාටද කවුරුත් දන්නවා. ඇමති රාජිත ප්‍රකාශ කළ බව තමයි සඳහන් වන්නේ. ඇවන්ගාඩ් සිද්ධිය උඩ අගමැතිවරයා තමට දෝෂාරෝපණය කළ බවට ඇතමුන් අසත්‍ය ප්‍රකාශ පවතුරුවා හැරීමට උත්සාහ දරුවත් ඇවන්ගාඩ් ගැන කතා නොකරන්නේ අගමැතිවරයා කිසිදු අවස්ථාවකදී තමට පවසුවා නැතැයි සෞඛ්‍ය මාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා ප්‍රකාශ කරනවා. ඒත් එක්කම හෙට දිනේදී 2016ට අදාළ වූ අයවැය ඉදිරිපත් කරන බව තමයි දැනගන්න ලැබෙන්නේ. හෙට හවස් යාමේ වන විට දැනගන්න පුළුවන් ජනතාවට කුමක් සිදුවේද කියා මේ අයවැය සමගාමීව. කෙසේ නමුත් මන්ත්‍රී ජනක බණ්ඩාරට අපලබුණු ප්‍රවෘත්තියත් මෙසේ වාර්තා කරනවා. එල් ජයසිංහයි මෙසේ වාර්තා කරන්නේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළේයිද තවත් පුද්ගලයෙකුට ඝාතනය කිරීමට තැත් කළේයිද කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 1 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදල් ඇරීමට මැදම පළාත් මහාධිකරණ මිනිසුරු මේනකා ජයසුන්දර මහත්මිය නියෝග කළ බව තමයි වාර්තා වන්නේ. ඒත් එක්කම ඡාය රුපියක් සඳහන් වෙනවා හිටපු ජනාධිපති ජන්මදින අනුරපුර පින්කමේ දීගත් ඡාය රුපියක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්මදිනය නිමිත්තෙන් ඒ මහතාට ආශිර්වාද කිරීමේ පින්කම අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ඊයේ පස්වරුවේ පැවැත්විණි. හිටපු ජනාධිපතිවරයා ශ්‍රී මහා බෝධිය අභියස ආගමික වතාවත්වල සහභාගී වී සිටියිරු. ශ්‍රන්ති රාජපක්ෂ මහත්මියද දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරු රැසක් පිරිවරාගෙන සිටින ඡාය රුපියක් අතුල බණ්ඩාර මෙසේ වාර්තා කරන්නේ. දිවයින පොත්පතරයි අවධානය යොමු කරන සූදානම් වන්නේ කාලයකට පස්සේ තවත් චරිතයක් කරලයට එන්නයි මේ සූදානම් වන්නේ වාර්තා වන්නේ. මේ ආකාරයෙන් රාජිත සේනාධිපතිට එරෙහිව රංජන් යනුවෙන් තමයි මෙසේ වාර්තා වන්නේ. චවින්ද සිල්වා ලියනවා මේ ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජ්‍ය සේනරත්න මහතා එවන්ගඩ් හිමිකරු නිශාංක සේනාධිපති මහතාගෙන් අල්ලස් මුදලක් ලබාගෙන ඇද්දයි විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සමාජ සවි බල ගැන්වීමේ සහ සුබසාධක නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සඳහන් වෙනවා. ඒකබද්ධ විපක්ෂය පිළිගන්නේ නැහැ.
යහපාලන ආණ්ඩුවෙන් අමාත්‍ය තනතුරක් ලද විවිධ ව්‍යාපෘති ඇමති ලෙසින් තනතුරක් ලද සරත් අමුණුගම මහතා සඳහන් කරන්නේ විපක්ෂය පිළිගන්නේ නැති බවයි. කෙසේ නමුත් පාර්ලිමේන්තුව තුළ එක් විපක්ෂයක් පමණයි තිබිය යුත්තේ කියන බවත් නීති අනුකූල තත්ත්වය පිළිබඳවත් සඳහන් කරනවා. අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩල සභාවේ නව සභාපතිවරයා මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට හිමිවන බව තමයි සඳහන් වන්නේ. කෙසේ නමුත් පසුගිය කාලයේදී බොහොම කතා බාටලක් වෙච්ච මාතෘකාවක් තමයි ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරුන් දෙදෙනෙක් පත්කිරීම සම්බන්ධයෙන්. කෙසේ නමුත් ඒ උණුසුම මැකී ගොස් නැවතත් ඔන්න හිමින්තරේ කාරණාව කරලියට එනවා. ඒ තමයි නව සභාපතිවරයෙකු පත් කර ඇති බව තමයි. එසේ නමුත් ගෙදර ඉන්න කියා නිවේදනයකුත් නිකුත් කරලා තිබුණා මේ සභාපතිවරයාට. කෙසේ නමුත් ගෙදර ඉඳලා දැන් ඔන්න බලතල හිමි වෙලා දැන් කරුණු කාරණා ඉෂ්ට කරන්නයි සූදානම් වන්නේ පිළිබඳව වාර්තා කරනවා මේ ආකාරයෙන්. චමින්ද සිල්වා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සමගයි මෙසේ සටහන් කරන්නේ. අන්තරාකාර ඖෂධ පාලක ජාතික සභාවේ නව සභාපතිවරයා ලෙස මාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ සිට පත් කර ඇති බව සඳහන් වන නීතිය සාමය පිළිබඳව අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහතා විසින් නව පත්කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපති වෛද්‍ය තිරංග සමරසිංහ මහතා වෙත ඊයේ දැනුම් දුන් ඇති බවත් සඳහන් වෙනවා. හිටපු සභාපතිවරයා තමාට බාර දී තිබූ ලැප්ටොප් පරිගණකය සහ වාහනය නැවත බාර දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා. එත් එක්කම අතුරු ශිෂ්‍ය පාඩ සඳහන් වන්නේ මේ ආකාරයෙන්. පොලිසියට අලුතින් කඳුළු ගෑස් උණ්ඩ 5000ක් මා හිතන්නේ පසුගිය කාලයේදී පාවිච්චි කිරීමෙන් අනතුරුවේ කඳුළු ගෑස් උණ්ඩවල හිඟයක් මතු වෙනට ඇති. ඉදිරියේදී පාවිච්චි කරන්නට නියමිත නිසාවෙන් එය ගෙනත් ලබා ගන්න එක වටිනවයි නිසාවෙන් මා හිතන්නේ මේ ඇනවම බාර දෙන්නට කටයුතු කරන බව තමයි හැඟෙන්නේ. ඊයේ දිනේදී දිවයින පුවත්පත සත්‍යෙන් තුරයි යනුවෙන් ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ලේකම් කියූ බව තමයි සඳහන් වන්නේ. ඔබට මතක ඇති ඊයේ දිනේදී ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළ බව සඳහන් වුණා. 2020 අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව. කෙසේ නමුත් දැන් සඳහන් වන්නේ ප්‍රවෘත්තිය සත්‍යයෙන් තොර බවයි සඳහන් වන්නේ. මේ ආකාරයෙන් 2020 අගමැති අපේක්ෂක තමන් බව ජනාධිපති කියයි යනුවෙන් ඊයේ 10 වෙනිදා දිවයින පොත්පතේ මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තිය කිසිදු සත්‍යතාවකින් තොර අසත්‍ය ප්‍රවෘත්තියකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරන බව තමයි සඳහන් වන්නේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මෞබිම පුවත්පතේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය වෙන්නේ පගා දුන් අය පගා ගත්ත අය හරියටම අල්ලගන්න රන්ජන් එවන්ගාඩ් අල්ලස් කොමිසමට ගෙන යයි යනුවෙන් තමයි ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ. විධායකගේ අහෝසියට කැබිනට් අනුමැතිය දයා පෙරේරා වාර්තා කරනවා. විධායක ජනපද ධූරය අහෝසි කර එහි බලතල පාර්ලිමේන්තුවට පැවරීම සහ සමානුපාතික නියෝජිත ඡන්ද ක්‍රමය සංශෝධනය කර වඩා ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධන දෙකක් සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන් වෙනවා. ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටදී ජන්මදින පින්කම් උල්ලේදී විධායකේ අහෝසි කරන්න මහින්දත් කැමති වෙයි යනුවෙන් තමයි ඉතුරු ශිෂ්‍ය පාඨය සඳහන් කරන්නේ. දිලංක ගුණතිලක අනුරාධපුරය සිට මෙසේ වාර්තා කරනවා. ඉන්නතුර තවත් චාරිපක් සමග වාර්තා කරන්නේ ප්‍රවෘත්තියක් මේ ආකාරයෙන්. සිසුන් 8ක් 1013ක් ගිය ත්‍රිරෝද රථය කණ්ඩලම වැවට පෙරළෙයි. මේ ත්‍රිරෝද රථයක් කිව්වට ලොරියක්ද කියා සැක හිතනවා. කෙසේ නමුත් ධීවරයෙක් වැවට පැන ජීවිත ටික බේරා ගන්නට කටයුතු කර ඇති බවත් වාර්තා වෙනවා. බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ 480,000ක නඩු භාණ්ඩ අතුරුදන් වන කාලයක් බවටත් පත් වෙලා තිබෙනවා. අම්බලංගොඩ ධර්මරත්න ගුණසිංහයි මෙසේ වාර්තා කරන්නේ. බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තැන්පත් කර තිබූ රුපියල් 402,120ක් මුදලක් අතුරුදන් වී ඇති බව තමයි බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වෙන්නේ. මෙතෙක්ම අපි ඇතුල් පිටුවලටයි අවධානය යොමු කරන්නේ. රාජිතලා චම්පිකලා අතුරුලියේ රතන හිමිලා මේ රට බෙදීමේ උපකොන්ත්‍රාත්තුව බාරගෙන දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රකාශ කළ බව තමයි සඳහන් වන්නේ. ජයන්ත සමරකෝන් මෙසේ ලියනවා. අද රාජිතලා චම්පිකලා අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ බටහිර ගැත්තන්ට හා ඉන්දියාවට අවශ්‍ය විදිහට මේ රට බෙදීමේ උපකොන්ත්‍රාත්තුවක් බාරගෙන දැන් ඒක හොඳට කරගෙන යනවා. එයි දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රකාශ කළ බව තමයි සඳහන් වන්නේ. එතෙක්ම අපි දිවයින පුවත්පතේ 3 වන පිටුවට අවධානය යොමු කරනවා. සෞදියේ තහනම් ගහේ ගෙඩිකෑ මෙරට කතක ගල් ගසා මරා දමන්න නියෝගයක්. තවත් අපේ 8 දෙනෙක් එල්ලා මරා දමන්න හදනවාලු. ශිරන් රණසිංහයි මෙසේ වාර්තා කරන්නේ. සෞදියේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් එරටදී මෙරටින් ගිය පුද්ගලයෙකු සමග අබු සැමියන් ලෙස ප්‍රසිද්ධියේ ඉතිරි මේ වඩදට චෝදනා ලැබූ
පසුව එරට අධිකරණය මගින් ඇයව ප්‍රසිද්ධිය ගගස මරාදැමීමට නියෝග කර ඇති බව සඳහන් වෙනවා. මීට අමතරව මෙරටින් ගිය තවත් 8 දෙනෙකුට විවිධ වැරදිවලට හසු වී එල්ලා මැරීමට යන බවට එවැගේම ඒ පිළිබඳව නඩු විභාගයේමටත් සිදුවන බව තමයි වාර්තා වන්නේ. මිලකට අපි අවධානය යොමු කරන්නේ රිවිර පුවත්පතේ තව ප්‍රවෘත්තියකට. LTT සැකකරුවන් නිදහස් කිරීම රටේ ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙලීමක්. ප්‍රසන්න රණතුංගගෙන් ජනපතිට ලිපියක්. කොටි සැකකරුවන් මෙලෙස මුදාහරින්නේ දෙමළ ජාතික සන්ධානය රජයට බල කරේ. පසුගිය ජනාධිපතිවරණ කාලයේදී තමන්ට වූ පොරොන්දුවක් අනුවය දෙමළ ජාතික සන්ධානයේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රකාශවලින් එය සනාථ වේ යනුවෙන් තමයි එතුමා ප්‍රකාශ කරන්නේ. LTT සැකකරුවන් නිදහස් කිරීමට යහපාලන ආණ්ඩුවගත් තීරණය රටේ ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙලීමක් වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව දක්වමින් එකබද විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැන්වා ඇති බව තමයි මෙසේ වාර්තා වෙන්නේ. අපේ නිදහස වෙනුවෙන් සටන් කරන්න බන්ධනාගාරගත කොටි සැකකරුවෝ දෙමළ ජාතික සන්ධානයට කියති. එස් අස්ලම් තමයි මෙසේ වාර්තා කරන්නේ. උතුරු මහා ඇමති DV වික්නේශ්වරන් ප්‍රමුඛ දේශපාලන සහ සිවිල් සන්ධාන එකතුෙන් සන්ධානයක් පිටුවාගෙන තම නිදහස වෙනුවෙන් අරගල කරන ලෙස බන්ධනාගාරගත කොටි සැකකරුවන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා. මිලකට අපි අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ 10 පිටුවට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 ජන්මදිනය නිමිත්තෙන් මෙසේ ලිපියක් ලියනවා. කුරහන් සාටක පරපුරේ ජාතියේ අප්පච්චි විදෙස් විවිධ බලවේග හමුවේ නොසැලී සිටි ඔහු ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් ඍජු තීරණවලට එළඹ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමට ලබා දුන් නායකත්වය කිසිලෙසකවත් අවතක්සේරු කිරීමට හෝ අමතක කර දැමීමට නොහැකි යනුවෙන් තමයි මෙසේ ජයසූරිය උඩුකුඹුර සටහන් තබනවා මේ ප්‍රවෘත්තිය පිළිබඳව. එතෙක්ම අපි අද පත්තර පිටුවෙන් සමුගන්නයි සූදානම් වන්නේ. රැඳී සිටියට බොහොමත් මුස්තුතේ සූදායක සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්. radio1.lk හෙළයේ හෙළ අභිමානය